නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දකිමින් මේ මොහොතේදීම නිවත අත්විඳිමින් ඒ ලෝතුර අමාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරනු ලැබුවා වූ ඒ කායන මාර්ගය වන සතර සතිපට්ඨානයට බැසගෙන ඒ තුල කායානුපස්සනාව හරහා සෝතාපට්ටි මාර්ගයේ තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කිරීමට ප්‍රමාණවත් තරම් විරදරි යුතුයයි කියන කුසල් පහළ වෙලා තිබෙනා වූ ලෝකවාසී සියලු පින්නතුනි එලෞතුරා මාමෑණි සම්මා සම්බුදු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මෙයට වසර 2606කට පෙර පිහිටුවව දාරු ලැබුවා වූ මේ මොහොතේ ජීවමානව පවතින බවට තම තමන්ගේම භාවනා අධ්‍යක්ීම් හරහා කල්පනා කිරීම තුලින් නෙමෙයි භාවනාව තුලින් තොරතුරු වාර්තා වෙලා තිබෙන්නා වූ ලෝකයේ පුරාවට ඉන්නා වූ පින්නතුන් තමයි මේ අවස්ථාවේ මේ තමා තුල තිබෙන්නා වූ ධර්මය තමා කියන්නේ විශ්වගත සම්පතක් කියන එකයි අන්නේ විශ්වගත සම්පත ඒ විශ්වය තුල තිබෙන්නා වූ විශ්ව ධර්මතාවය අන්නේ සම්පත හරහාම නැවත නැවත පරීක්ෂා කරන මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ මොකද්ද අතෑරෙන්නේ මොකද්ද නැතිවන්නේ පින්නතුනේ නැතිවන්නේ අධර්මයයි නැතිවන්නේ අධර්මයයි එහෙනම් ධර්මයේ සෙවීම යෝනිසෝ මනසිකාරණම් පින්නතුනේ ඔන්න තවත් අලුත් බණ ධර්මයේ සෙවීම යෝනිසෝ මනසිකාරේනම් ඒ බව දැන ගැනීම යෝනිසෝ මනසිකාරේනම් සොයන්න යෝනිසෝ මනසිකාරේනම් සොයන්න යෝනිසෝ මනසිකාරේනම් මොකද්ද නොසෙවෙන්නේ මොකද්ද නැතුව යන්නේ පිනදුනි නැතුව යන්නේ අයෝනිසෝ මනසිකාරයයි එහෙනම් මොකද්ද පිනතුනි අතෑරෙන්නේ අයෝනිසෝ මනසිකාරයයි ලැබෙන්නේ මොකද්ද ලැබෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය වෙනදී බලාගෙන ඉන්නවා එහෙනම් දැන් මොකද්ද වෙන්නේ එතකොට අන්න කායાનුපස්සනාව වෙනදී බලා ගන්න ඉන්න තැනත්තාගේ අන්න කායાનුපස්සනාව මොකද්ද බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තියෙන්නේ වෙනදී බලාගෙන ඉන්න තැනත්තාගේ මේ කයක් බලාගෙන ඉන්නකොට මොකක්ද සිද්ධවන්නේ සෝමනස්සයක් හෝ දෝමනස්සයක් නොමැති බවයි සිද්ධවන්නේ ඔන්න කායානුපස එනම් මොකද්ද තමා බලාගෙන ඉන්නවා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ ඵලය එනම් මොකද්ද සත්‍ය එනම් මොකද්ද තමන්ට ලැබෙන්නේ අත්හැරීම නිසා ලැබෙනවා සතිය මොකද්ද එනම් අත්හැරෙන්නේ පින්තුණි අසතියයි ඔන්න දැන් මෙයා දන්නවා එහෙනම් මෙන්න මේ සක්මනේදී වෙන්න පුළුවන් පරයන්කේ වෙන්න පුළුවන් ඉදිනෙදා වැඩ කරන ඕනෑම ලාඳුන් දැන් ඔන්න මම දැන් මෙතන දැන් ඔන්න ප්‍රකට වුණා
ප්‍රකට වෙච්ච බව දැනගත්තා. එනම් ප්‍රකට වුණා කියන්නේ මොකද්ද? අරමුණක් තමන් කරා පැමිණිලා තියෙනවා. ඒ බව දැන ගැනීම සිද්ධ වෙලා තියෙනවා. එනම් අන්නේ අරමුණක් ආපු බව දැන ගැනීම කිව්වේ මොකද්ද? තමන් අසත්‍යයට ගියා අරමුණ කියලා කිව්වේ මොකද්ද? එනම් කෙලෙසේ කිව්වේ තමන් කොහෙද ගියේ? අසත්‍යයි. එනම් දැන් සතිමත් වුණා නම් ඒ අරමුණ මොකද වුනේ? අරමුණ නැතුව ගියා, අරමුණ අතෑරුණා නම් දැන් මොකද්ද අතෑරුණ පින්නදුනේ? කෙලෙසයයි අතෑරුනේ. ඔන්නේ නම් දැන් මේ පිනුන් දන්නවා තමන්ගේ අත්දැකීමෙන් ආස්වාසය දැන් තමන් දැනගත්තා. මේ අය භාවනා අත්දැකීම විදිහට කියනවා ආස්වාසයක් ප්‍රකට වුණා, ඒ බව දැනගත්. කොහොමද දැනගත්තේ? ආස්වාසය කියන වචන. එහෙනම් දැන් අන්නේ එහෙනම් අතෑරුණ මොකද්ද? ආස්වාසය අතෑරුණ. අන්න කායනුපස්සනාව මහණෙනි, ආස්වාසය දිගනම් දිග බව අත්දකින්න. මහණෙනි, ආස්වාසය කෙටිනම් කෙටි බව අත්දකින්න. අන්න ආස්වාසය මුළුමනින්ම දැනෙනවනම් ඒ බව අත්දකින්න. ආස්වාසය මුළුමනින්ම, ආස්වාසය මුළුමනින්ම මුලමැද අග, ආ මුල ඔන්න මැද, ආයි වා මැද, ආයි තියෙනවා ඔන්න මුලමැද අග. දැන් අන්න ය ඉවරයි, ආස්වාසය ඉවරයි. සද්දයක් සිතුවිල්ලක් බල්ලෙක් බිරුවා ෆෝන් ගැහුවා මල රතු පාටයි අම්මා අසනීපයි කකුල කැක්කුමයි මොනවද පිනදුනේ? දැන් ඔන්න දිගද කෙටිද මුලමැද අගද? දැන් ඔන්න මොකද වුනේ? දැකීම තුලම දැන ගැනීම තුලම නිරෝධයට ගියා. අන්න දැන් තියෙනවා හතරවෙනි එක. මහණෙනි, ආස්වාසය සංසිඳුණනම් ඒ බවත් අත්දකින්. මහණෙනි, ආස්වාසය සංසිඳුණනම් ඒ බවත් අත්දකින්න. දැන් අන්න විපස්සී සම්බුද්ධ ශාසනයෙන් මේකට සම්බන්ධ වෙච්ච නිසා මේ අය දන්නවා. ගෞතම බුදු පියාණන් වහන්සේට වඩා තවත් විස්තරාත්මකව මේක දේශනා කළ නිසා අලුත් දෙයක් දේශනා කළ තියෙනවා නෙමෙයි පින්දුනි, ඊට වඩා විස්තරාත්මකව දේශනා කළ නිසා. මොකද ධර්ම දේශනා කරා වූ කාලය අවුරුදු 72000ක් නිපින්දුනි. මෙතන අවුරුදු 45 නිපින්දුනි. කොහෙද ඉතින් අවුරුදු 45ද කරන්නේ? අවුරුදු 72000කදී කරපු වෙන්නේ. 72000ක කොහොමද කාලේ වෙනස? අන්න නැවත මේ බණ කියවෙනකොට මොනතරම් සංඛ්‍යාව බණ කියවෙලාද බිනදුනි, මොනතරම් පිරිසක් බණ අහලද? අවුරුදු 45 බණ ආපු සංඛ්‍යාවයි අවුරුදු 72000 තිස්සේ බණ ආපු සංඛ්‍යාවයි ගුවම මොනතරම් පිරිසකට මොනතරම් විවිධ මට්ටම් වලට බණ කියවෙනද බිනදුනි? අන්න කල්ප 91කට පෙර වෙච්චදී දැන් මේ අය දන්නවා ආස්වාසයේ උපමාව පමණයි. ආස්වාසයෙන් එහා ගියා වූ සද්දයටත් උනේ මොකද්ද? සද්දයක් දැන් අන්න සංසිඳිලා. ඔන්න බිනදුනි, එහෙනම් ඇතිවීමත් නැතිවීමත් මේ සියල්ල මේ පියවර හතරම දැන් මේක ඇතුළෙම තියෙනවා නේද කියලා දැන් තම තමන්ගේ අත්දැකීමට බලන්න පිනදුනි. මේ කායනුපසනාවේ පියවර හතර තුල මේ සියල්ලම තියෙනවා නේද? එක අරමුණක කියලා පිනදුනි බලන්න. සද්දයක් කියලා ගත්තත්, අම්මාසනීපයි කියලා ගත්තත්, බණ්ඩක්ක ගුණයි කියලා ගත්තත්, වෝංචි වල විටමින් තියෙනවා කියලා ගත්තත්, මෙන්න මේ වැසිකිලි යන්න ඕන කියලා ගත්තත් පින්නදුනි, මොනවා ගත්තත් ඔක්කොගෙම තියෙන්නේ කොහෙද? ඇති වුණා, දිගට යනවා, මෙන්න ටිකෙන් ටික කැඩෙනවා,
කෙටි වෙනවා, මෙන්න මුළුමනින්ම දැනෙනවා, මුලමැදාක දැනෙනවා, දැන් සංසිඳිලා, දැන් සංසිඳිලා. එහෙනම් බිනෝදුනි, භාවනාවක් නොකර කොහොමද ඔක අත්දකින්නේ කියලා දැන් තීරුම් කරගන්න පුළුවන්. භාවනා කරපු නිසා පිනුදු. එහෙනම් භාවනාවේ ගිහිල්ලා කල්පනා කරන්න පටන් ගත්තනම් පිනුදුනි, ආස්වාසය, ආස්වාසය නම් කොහොමද දැනෙන්නේ? ආස්වාසය දැනෙන්න නම් මේක සිසිල වෙන්න එපාය. ආ සිසිල වෙන්න නම් ඒ සිසිල වෙන්න හේතු තියෙන්න එපාය. එහෙනම් සිසිල වෙන්න නම් මේ දෙක එකට ගෑවෙන එකේ වෙනසක් තියෙන්න එපාය. ආ එහෙනම් දැන් ආස්වාසය වෙන්න නම් මේ සිසිල් තැනක ඉඳලා එන්න එපාය. සිසිල් නම් එළියෙන සිසිල තියෙන්නේ. එහෙනම් එළියේ ඉඳලා එනවනේ, එනවනම් ඇතුළට යනවනේ. ආ ඇතුළට යන බව දැනගන්න එපාය. කොහොමද දැනගන්නේ? ආ දැනගන්නේ නහයෙන්නේ. දැනගන්නේ නහය. මොකද්ද නහයට වදින්නේ? හුලා. අන්න හුලන් රැල්ල නහය වදින. පොල්ලක් වදිනු මොකද වෙන්නේ නහය? හුලන් රැල්ල ගිල්ල කණේ වදිනු මොකද වෙන්නේ? හුලන් රැල්ල ගිල්ල නළලේ වදිනු මොකද වෙන්නේ? හුලන් රැල්ල ඇවිල්ලා දත් ටිකේ වදිනු මොකද වෙන්නේ? නිකටේ වදිනු මොකද වෙන්නේ? පප්පුවේ වදිනු මොකද වෙන්නේ? කකුලේ වදිනු මොකද වෙන්නේ? හුලන් රැල්ල කොහෙද වදින්න බැරි? නහයේ වදින්න පුළුවන් හුලං විතරක්ද? පොල්ලක් ඇවිල්ලා වදින්න බැයිද? ගලක් ඇවිල්ලා වදින්න බැයිද? මැස්සෙක් ඇවිල්ලා වදින්න බැයිද? මදුරුවෙක් ඇවිල්ලා වදින්න බැයිද? මොකද්ද වෙන්න බැරි? උන්න පින්නුදුනි, හැබැයි ඇහැ වහගෙන දැන් හරියටම හුලන් රැල්ලක් දකින්න ඕන, නහයක් දකින්න ඕන, ඒක පිට ඉඳලා එන බවක් දකින්න ඕන, සිසිල බවක් දකින්න ඕන, එහෙනම් ඇතුළට යන බවක් දකින්න ඕන. ඊහරා දැන් කියනවා ආස්වාසය ආවේ මෙහෙමයි. ඔන්න පින්නතුනි, වෙනස මෙන්න මේ. තමන් සංසාරයෙන් එතෙර වෙන විර දැමීම හරහා භාවනා කිරීමත් කල්පනා කිරීමත් අතර වෙනස. එහෙනම් භාවනා කරේ බුදු කෙනෙක් කල්පනා කර කර ඉඳලා සංසාරේ මවන්නද පින්නතුනි? එහෙනම් මෙන්න මේ යෝනිසෝ මනසිකාරය තුල ඉඳලා අයෝනිසෝ මනසිකාරයේ බව දැනගන්නද කියලා දැන් මේ පින්නතුන්ගේ අත්දැකීම තියෙනවනේ. එහෙනම් මෙන්න මේ කායානුපස්සනාවෙන් කරන්නා වූ එකම කාර්ය මොකද්ද පින්නතුන්ට? මෙන්න මේ මානසිකාරයක් වෙන මේ මානසිකාර ලෝකය එහෙම බව දැනගෙන නැති කෙනා දැන ගැනීම සඳහා පාවිච්චි කරන උපකරණේනේ පින්නතුන්ට කායානුපස්සනාව කියලා තියෙන්නේ. දැන් තේරෙනවනේ තමන්ගේ අත්දැකීමෙන් මේක පින්නතුනි භාවනා නොකර වූ මොනව කෙනෙකුටවත් කවදා හරි තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න නැවත නැවත යා කල්පනා කරොත් සම් මේ පින්නුන් තේරුම් ගන්න වෙනුනි. මේ වින්ට දවසට අවම වශයෙන් විනාඩි 5ක්වත් සක්මන් භාවනාවක් කරන්න වෙලාවක් ලැබිලා නැත්නම් විනාඩි 5ක්වත් පර්යංක භාවනාවක් කරන්න වෙලාවක් ලැබිලා නැත්නම් පින්නතුනි මේ බණ අහන්න එපා බොරුවට. මේ බණ අහලා තවත් තමන් අමාරු වෙනවද? භාවනා ලෝකෙ තිබෙන්නා වූ බණයි මේ බණයි අහසයි පොළොවයි වගේ පිනුද. මේ කාර්යයට සුදු පාටයි කළු පාටයි වගේ. කළු පාට දශමයක් අංශුවක් ගෑවුනා නම් පිනුදුනි සුදු පාටක් ආයි පවත්ව ගන්න හම් වෙන්නේ නැහැ කවදාවත්. ඒ හරහා කළු පාට නෙමෙයි මොන පාටින් හරි අංශුවක් ගෑවුනොතින් සුදු පාට මුළුමනින්ම ඉවරයි පිනු. ආයි සුදු කරන්න හම් වෙන්නේ නැහැ. ඒකනම් ඒ වෙන ඕන පාටක් හදාගන්න පුළුවන් වෙයි. හැබැයි සුදු පාට නම් හදන්න බෑ. ඒ වගේමයි කළු පාට ගෑවුනොත් පින්නතුනි හැබැයි වෙන පාටක් හදන්නත් බෑ. ආයි කළු නම් අයින් කරන්න බෑ. ඒ තරම් මේ අධර්මයයි ධර්මයයි දෙක අංශ දෙකයි තියෙනවා. අන්ත දෙකයි තියෙනවා. අංශ නෙමෙයි පින්නතුනි. ධර්මයයි අධර්මයයි දෙක අන්ත දෙකයි තියෙන්නේ. එහෙනම් මේ පින්නතුන් මේ වුනිට මේ ලෝකේ පුරාවට මේ කරන්නා වූ කල්පනාව එකාන්තයක්, භාවනාව කියන කායනුපස්සනාව පිනුදුනි තව අන්තයක්. තමන් අත්දකින්න පිනුදුනි, තමන් අත් නොදක මේ කියන එකක්වත් පිළිඅරගෙන අරහම්දුරු මෙතෙක් කල්මාව රැවට්ටුවා ඇත්තනේ නම් කියලා පිනුදුනි ආයි කල්පනා කරන්න පටන් ගත්තොතින් ආයි තමන් යන්නේ සෝමනසෙටයි දෝමනසෙටයි. මේ හාමුදුරු කරේ සෝමනසයක් ඇති කරගෙන ඒ හාමුදුරු කරේ දෝමනසයක් ඇති කරගන්නවා. එතන කායනුපස්සනාවක් නැහැ. මොකද කායනුපස්සනා වුණා නම් සිද්ධිවිතු දේ තමයි පිනුදුනි සෝමනස්ස දෝමනස්ස දෙක තමන්ගෙන් බැහැරවි. ඒක තමන්ගේ අවබෝධයෙන් පිනුදුනි.
ඒක වෙන කාටවත් සාති කරන්න බෑ. මොන්නම කෙනෙකුටවත් ඒ සාති දෙන්න බෑ. මට සෝමනස්සයක් ඇති වුණාද, දෝමනස්සයක් ඇති වුණාද? එහෙනම් පින්නදෙනි සෝමනස්සය දෝමනස්සය කියන එක දැන ගැනීමට තිබෙනා වූ එකම උපකරණය තමයි මොකද්ද? සෝමනස්සේ දෝමනස්සේ කියන පින්නදෙනි නම් මෙන්න මේ වචනයක් Taman ළඟ පහළ වෙනවද නැද්ද කියන්නේ. වචනයක් තියෙන තාක් කල්පිනතුනි මොකද්ද තියෙන්නේ? සෝමනස්සයක් දෝමනස්ස. මොකද බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරේ නම් මොකද වෙන්න ඕන? මේ අරමුණු ටික සංසිඳෙන්න ඕන. දිගත් දැකලා කෙටිත් දැකලා මුල්මදාගත් දැකලා අත්දැකලා 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 නැවත නැවත අත්දැකලා දැන් අන්න සංසිඳෙනවා. සංසිඳිතු බවත් අත්දකින්නවා. සංසිඳීමත් අත්දැකලා අත්දැකලා අත්දැකීමෙන් හිටියට පස්සේ වෙන මොකද වෙන්නේ? සංසිඳීමත් දැන ගැනීමක් නොවන බවට පත් වෙනවා පිණි. අන්න එතකොට තමයි මේ ධාතු මනසිකාරය කියලා, සමාධිය කියලා තව එහාට ගියා වූ වචන රාශියක් තියෙනවා පිණිතු. මේක පාවිච්චි වෙන ඒව මේ ඇයට අදාළ කරගන්න බෑ. තවම ධ්‍යාන தত্ত্বය තමයි පිණිතු මෙතන මේ ඇතිවන්නේ. අන්නේ ධ්‍යාන தত্ত্বයට මේ අය පත්වීම, ඒ ධ්‍යාන தত্ত্বයට පත්වෙන පියවරෙන් පියවර අවබෝධ කර ගැනීම තමයි පිණිතුනි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය හරහා සිද්ධ වන්නේ. එතන තමයි සෝතාපට්ටි මාර්ගයේ තියෙන්නේ. යනුව සෝතාපට්ටි මාර්ගයේ ඉන්න කෙනා පිණිතුනි ඒ මාර්ගයේ දියුණු වෙනකොට ඉන්නේ ධානවල තමයි පිණිතුනි. හැබැයි ධානයේ බව අවබෝධ කර නොගෙන මරණ මංචකයට ගියා නම් පින්නතුනි වෙන්නේ මෙන්න මේ සෝමනස්සේ දෝමනස්සේ යටකල්ලා ඒ වෙනුවට අලුතෙන් හදාගත්තා වූ වෙනත් සෝමනස්සය තුළ මිය යාම. ඒකයි මේ හතරවෙනි ධානයේ කියලා කියන්නේ පින්නතුනි අදුක්කම සුඛය කියලා කියයි. එහෙනම් මෙන්න මේ අදුක්කම සුඛයේ තත්ත්වයට පත් වෙලා එතනින් එහාට මේක විදර්ශනාවෙන් නැවත නැවත කැඩුවොත් විතරයි පින්නතුනි මෙන්න මේ தત્ත්වය Tamanට ලැබෙන්නේ. බුදු මේ සමත භාවනා ක්‍රමයේදී පින්නතුනි විතක්ක ਵਿਚාර තියෙන තාක්කල් මේ හතරවෙනි ධානයට යන්න බෑ. හතරට ගියා දෙවෙනි ධානයටත් යන්න බැරි නිසා එතන උපක්‍රමයේ තමයි පින්නතුනි සමත භාවනා උපක්‍රමය. ඒක තමයි සියලු ශාස්ත්‍රුන් වහන්සේලාගේ ඉගැන්වීම මෙන්න මේ විතක්ක ਵਿਚාර යටපත් කරන්නේ. අන්නේ යටපත් කරන්නයි මේ අය අරමුණක් අරගෙන ඒ අරමුණට විතරක් කකුල ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා මෙන්න මේ මන්ත්‍රය ජප කරනවා. කකුල ඔසවනවා, ඔසවනවා, ඉස්සනවා, ගෙන යනවා, පහත් කරනවා, තබනවා කියලා මෙන්න මේ නැවත නැවත මේ වැඩේ තමන් කරන බව පෙන්눔 කරන මෙන්න මේ ක්‍රියාව කර කියමින් ඉන්නවට පින්නතුනි ඒක කියවීම තමන්ගෙන් නතර වෙනවා. නතර වෙලා ඇතුළත මේ කාර්ය කියවමින් යනවා. ඇතුළත කියවෙන බව දැන්න නොගැනීම තුලයි මෙන්න මේ අදුක්කම සුඛය කියලා කියන්නේ. සා පැහැදිලිව තේරුම් ගන්න පින්නතුනි කායානුපස්සනාව දෙනකොටම බුදු පියාණන් වහන්සේ මේක ඉතාමත් සරලව පැහැදිලි කරලාමයි මේ පින්නතුන්ගේ අතට දෙන්නේ. කොහොමද පැහැදිලි කරලා දෙන්නේ? ආරම්භයේ කියන්නේ මොකද්ද? කායනුපස්සනාවේදී කෙලෙස් තවන්න වැර ඇති. කෙලෙස් කිව්වේ පින්නතුනි මොකද්ද? රාග, ద్వේස, මෝහ තුන. කෙලෙස් තවන්න වැර ඇතුව රාග, ద్వේස, මෝහ තුන ඊළඟට ඒක කරගෙන ගියාම ලැබෙන්නා වූ ප්‍රතිඵලයට බුදු පියාණන් වහන්සේ කියන්නේ මොකද්ද වෙන්නේ? ලැබෙන්නා වූ ප්‍රතිඵලයට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සෝමනස්සයක් හෝ දෝමනස්සයක් නැතුව යනවා කියලා. මිසක් සෝමනස්සය කියන්නේ රාගය, දෝමනස්සය කියන්නේ ద్వේෂය. එහෙනම් එතෙන්දි මෝහය ගැන කතා කරන්නේ නැහැ පිණිස. එතෙන්දි මෝහය ගැන දේශනා කරන්නේ නැහැ. මොකද හේතුව එනම් එතෙන්දි බුදු පියාණන් වහන්සේ පැහැදිලිව තේරුම් අරගෙන අවබෝධ කරගෙන එනම් පැහැදිලිව බුදු පියාණන් වහන්සේ එතනින් ප්‍රකාශ කරන්නේ මොකද්ද? මෝහය නැතුව යන්නේ නැහැ කියලයි. ඔන්න පින්නතුනි බණේ අනිප්පැත්තෙනුත් කියුණා මෙතෙක් අවබෝධුනේ නැත්තම් භාවනා කරපු පින්නතුන්ට මේ ආමඳුරු කියන මේ කුණු හරුපේ මොකද්ද? කොහොමද මෝහයක් මෙතන ඉතුරුවන්නේ? ඇයි අදුක්කම සුඛය කියන්නේ මෝහයට කියලා මේ පින්නතුනේ ඊයේ අමුතුම ආකාරයේ බණක් ඇහුණා. දැන් මේ බණ පරීක්ෂා කරනවා ඇති මේ පින්නතුන්. අන්න ප්‍රශ්නයක් මතු වුණා නම්
දැන් නැවත වරක් තමන්ගේ යෝනිසෝ මනසිකාරේ පල්ලවෙනි අධීරයට ගිහිලා ආයි පාරක් ප්‍රශ්න පත්‍රේ අලුත් කරගන්න පිණිස වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැහැ මේක දැන්. මොන්න උත්තරේ මේ ආඳුරු කියන එක විශ්වාස කරන්න එපා. තමන්ගේ තුලින් බලන්න පිණිස දැන් පැහැදිලි. ඒතකොට ආරම්භයේදී කියනවා රාග ద్వේස මෝහ නැති කිරීමේ අරමුණ. කෙලෙස් තවන බැර ඇතුව. එනං රාග ద్వේස මෝහ නැති කිරීමේ අරමුණින් සතියෙන් සම්පජන්. සතියෙන් සම්පජන්යෙන් ඉන්නවනම් පින්නතුනි මොකක්ද වෙන්නේ අතන රාගයයි ద్వේසයයි දෙක නැතුව යනවා. රාගයයි ద్వේසයයි දෙක නැතුව ගිහිල්ලා සතියයි සම්පජන්යයි වර්ධනේ විමහරා සතියයි සම්පජන්යයට කාර්ය බාර විමහරා ඉතුරු වෙනවා මොකද්ද පින්නතුනි මෝහයට විතරක් කොටු වෙනවා. අන්ත දෙකට යන්නේ නැහැ. මැග්ද නතර වෙනවා පින්නතුනි. ඔරලෝසුවේ බට්ටා ඔරලෝසුව දුවන එක නතර වෙලා පින්නතුනි. බට්ටා නතර වුණා නම් පින්නතුනි හැබැයි උඩ කටුව වැඩ කරන එකත් නතර වෙලා පින්නතුනි. දැන් ඔරලෝසුව නතර වෙලා තියෙනවා. දැන් අන්න නතරලා තියෙන ඔරලෝසුවේ අපි වෙලාව බල්ලා කියනවා වෙලාව 12යි දවල්. ආයි පැය භාගින් බලනවා ඔරලෝසුවේ බලලා කියනවා වෙලාව 12යි කියලා. ආයි තව විනාඩි 15කින් බලන ඔරලෝසු දිහා බලලා කියනවා දැන් වෙලාව 12යි කියලා. ආයිත් බලනවා ටික වෙලාවකින් බලලා කියනවා දැන් 12යි කියලා. මෙන්න මේක නේද මේ පින්නතුන්ගේ භාවනා අත්දැකීම කියලා තමන් මීට පෙර දුන්නා වූ කමඨාණක් තමන් ශ්‍රවණය කළ බලන්න පින්නතුන්. ඔන්න ඊට වඩා වෙනස් අත්දැකීමක් භාවනා අත්දැකීම විදිහට අනාගාමී වෙලා ඉන්න අයත් මේ தත්වය තුළ ඉන්නවා. අන්නේ අනාගාමී වෙලා ඉන්න අයත් තමන්ගේ මීට පෙර දුන්නා වූ කමඨහනක් දැන් ශ්‍රවණය කළ බලන්න පින්නතුනි මෙන්න මේ නතර වෙලා තියෙන ඔරලෝසුවේ නේද මම වෙලාව බලලා තියෙන්නේ භාවනාව තුලදී කියලා පින්නතුනි. භාවනාව තුලදී මම නතර වෙලා තියෙන ඔරලෝසුවේ නේද මේ කිව්වේ රූපය දැක්ක රූපය රූප කලාප වලින් හැදෙන්න පටන් ගත්ත රූප කලාප ටික එකතු වෙලා රූපේ ලොකු වෙලාවිලා මූණු හැදුනා හැදුනා මූණු හැදිලා හැදිලා මූණු හැදිලා හැදිලා මූණු හැදිලා හැදිලා මට මූණක් පෙන්නු මට මූණක් පෙන්නු නැත්තම් රූප කලාප ටිකක් ආවා රූප කලාපේ කින් එක එකතු වුණා එකතු වෙලා තව තව රූප හැදුවා හදලා හදලා මහා විශාල පර්වතයක් වගේ රූපයක් හැදුවා පර්වතයක් වගේ රූපයක් හදලා අන්න මේ පර්වත වගේ රූපේ කෑලි කෑලි වලට කැඩෙන්න පටන් ගත්තා කෑලි කෑලි වලට කැඩෙන්න පටන් ගත්තා කෑලි වලට කැඩිලා ලොකු ලොකු කෑලි අන්න ඒව පොඩි පොඩි කෑලි වලට කැඩුනා පොඩි පොඩි කෑලි වලට ගැල්ලා තවත් තවත් පොඩි පොඩි කෑලි වලට කැඩුනා තවත් තවත් පොඩි පොඩි කෑලි වලට ගැල්ලා අන්න කැඩිලා කැඩිලා රූප කලාප බවටම පත් වුණා රූප කලාප බවටම පත් වුණා. ඔන්න පින්නතුනි මෙන්න මේ තමන්ගේ කමඨහනක් දැන් ශ්‍රවණය කළ බලන්න මේ භාවනාවේ කමඨහන් දුන්නාට තමන්ට පැහැදිලි අවබෝධයක් තියෙනවා. දැන් භාවනාවකින් තොරව අවබෝධ වුණා නම් මේක කොහොමද වෙලා තියෙන්නේ භාවනාවෙන් අවබෝධ වුණා නම් කොහොමද වෙලා තියෙන්නේ නතර කරලා තියෙන ඔරලෝසුවේ නේද පින්නතුනි වෙලාව බල්ලති මොකද මානසිකාරේ දැනගෙන හිටියේ නැහැ මම ඉන්නේ විවේකයේ කියලා කියේ මම හිටියේ විවේක එනබුනේ මෙන්න මේ රූපය ගැන මේ විස්තර ටික එකයි විවේකයේ කියන වචනේ දෙක අතර වෙනස මොකද්ද පින්නතුනි තියෙන්නේ තුන. එනං අම්මා ගැන කල්පනා කරගෙන ඉඳලා ඒ සිතුවිල්ල නොකියන මේ පින්නතුන් මෙන්න මේ රූපය ගැන කල්පනා කරගෙන ඉඳලා රූපේ විස්තර ටික කියන එක පින්නතුනි භාවනා අත්දැකීමක් කියලා කොහොමද දැන් තමන් බාරගත්තේ කියලා තමන්ගෙම්ම තමන් විමසලා බලන්න. සද්දයක් ඇවිල්ලා බල්ලෙක් බිරුවා කියලා බල්ලා බුරනවා නැවත නැවත කියලා විනාඩි 5ක් 10ක් කතා කර කර ඉඳලා මෙයා ඊට පස්සේ කියනවා සද්දයක් සද්දයක් කියලා මම දැනගත්තා. මොකද්ද සද්දේ කියලා මොකද්ද භාවනා අත්දැකීම කිව්වම පිනුදුනි භාවනා අත්දැකීම විස්තර කරන්න කැමති නැහැ. භාවනා අත්දැකීම සද්දයක්.
සද්දයක් කොහොමද දැනගත්තේ? විනාඩි 10 කතරනට මොකක්ද ආපු සද්ද කියලා අහනකම් කියන්නේ. මොකක්ද ආපු සද්ද? බල්ලෙක්ගේ සද්ද. බල්ලෙක් බව දන්නේ කොහොමද? බල්ලෙක් බව දන්නේ කොහොමද? බොරුබු බව දන්නේ කොහොමද? ඒක සද්ද වෙච්ච බව දන්නේ කොහොමද? ඔන්න ප්‍රශ්න අහගෙන යනු පිටුනේ මුළු විස්තරේ ඔක්කොම කියන බල්ලගේ පාටක් කියන. බල්ලා බඳල දෙච්ච දම්වැල ගැනක් කියන. බල්ලා හිටියේ ගෙදර ගැනක් කියන. ඉස්සරහා ගෙදර බල්ලා කියලා කියන. අර උතන පාරේ ඉන්න බල්ලා කියලා කියන. ඔක්කොම ටික කියන පිටුනේ ඊට පස්සේ. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? නතර වෙලා තියෙන උරලෝසුවේ වෙලාව බල. Taman නතර වෙලා මේ දේ බලාගෙන ඉන්න. අන්න පින්නතුනි නතර වෙලා යමක් බලාගෙන ඒ නතර වෙලා ඒ දේ ගැන කල්පනා කරන එක තමයි පින්නතුනි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේ අසති. එනං අන්න මුල්ල මැදාග දිග්ග කැටි සියල්ල එතන තියෙනවා පින්නතුනි. සියල්ල එතන තියෙනවා. කොහොමද දිග, කොහොමද කැටි, කොහොමද මුල මැදාග, කොහොමද සංදිඳින්නේ? ඔන්න පියවර හතර පින්නතුනි. මෙන්න පියවර අතර තවත් අලුත් බණ. කායානුපස්සන. කායානුපස්සන. නැවත පින්නදුනි පල්ලවෙනි ප්‍රශ්න පත්‍රයම අලුත් කරන්න. පල්ලවෙනි ප්‍රශ්න පත්‍රයම අලුත් කරන්න මොකද්ද මේ? පල්ලවෙනි යෝනිසෝ මනසිකාරේ. ධර්මය මෙනෙහිවීම. ධර්මය මෙනෙහිවෙච්ච ප්‍රමාණයට තමයි පින්නදුනි තමන්ගේ ශ්‍රුතමය ඥාන හැදෙන්නේ. බණ ඇහුවට ශ්‍රුතමය ඥාන හැදෙන්නේ නැහැ පින්නදුනි. ඒක බුද්ධ දේශනාව මේ ආම්ද්‍රෝ කියන එක විශ්වාස කරන්න එපා. තමන් පරීක්ෂා කළ බලලා ඒ අත්දැකීම දැනට ලැබිලා නැත්නම් පින්නදුනි මේ බණ අහන එක නවත්තන්නේ පින්නදුනි. ඒ පින්නදුන්ට මේ බණ ගෝචර වෙන්නේ නැහැ. මොකද මේකට අදාළ අනුසය කෙලෙස් තමන්ගේ ළඟ නැහැ. මීට පෙර බුදුවරුන්ගෙන් මේ බණ ඒ අයට ඇහිලා නැහැ පින්නදුනි. එහෙම ඇහිච්චේ නැති කෙනෙකුට මේ බණේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ පින්නදුනි. අනාගතයේ ප්‍රයෝජනයක් කෙවි තවත් අනන්තවත් බුදුරු හමු වෙන්න. හැබැයි මේ භවයේදී මේ මොහොතේදී නිවන අත්දකින්න ඒක ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. මේ මොහොතේදී නිවන අත්දකින්න නම් පින්නතුනි මේ දේ ඇහෙනකොටම තමන්ගේ අනුසය කෙලෙසයත් එක්ක ඒක ගැලපෙන්න ඕන පින්නතුනි. ඒකයි සත්ව ධර්මතාවය, විශ්ව ධර්මතාවය. අන්න ඒකයි මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරෝධවන්නා වූ මෙන්න මේ වචී සංස්කාරය හරහා තමයි පින්නතුනි මෙන්න මේ අනිත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. වෙනස් වෙන ස්වરૂපය, වෙනස් වෙන බව පමණයි පින්නතුනි අපිට දැනගන්න පුළුවන්. අනිච්ච කියන වචනය කතා කරන්න පටන් ගත්තා නම් මේක අනිච්චද අනිත්‍යද කියලා මේ පින්නතුනි කතාවේ කෙලවරක් නැහැ. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. ඒක තමයි අරමුණ. නැවත නැවත කෙලෙස් ළඟට ගෙන්වා ගැනීම. ළඟට ගෙන්වන වෙනුවට පින්නතුනි මොකද්ද මේ භාවනාව හරහා මේ යටපත් කිරීමයි කරන්නේ. ඔන්නේ යටපත් කිරීමෙන් තොරව මේ කෙලෙස් සංසිඳවීම තුල පමණයි පින්නතුනි. එහෙනම් සංසිඳුණා වූ වෙලාවේදී නැවතවරක් මේ අය බලන්න දැන් තමන් සංසිඳුණායි කියලා මේ විවේකයක් කියන වචනේ. අරමුණු ප්‍රකට වීමක් නැහැයි කියන වචනේ. මගේ දැන් අරමුණු සංසිඳිලා කියන වචනේ. කී පාරක් කියවනවද පින්නතුනි? කී පාරක් කියවනවද? අර නතර වෙලා තියෙන උරලෝසියේ නැවත නැවත බලනවා. 12යි, ආයිත් බලනවා 12යි, ආයිත් බලනවා 12යි, ආයිත් බලනවා 12යි. 12 ස්වාරයක් බල තිනවා. 12 ස්වාරේම වෙලාව 12යි පින්නතුනි. තේරෙන්න ඕන 12 ස්වාරයක් බලනකොට 12 නම් වෙනස් වෙලා තියෙනවනේ කිය. හැබැයි පින්නතුනි එතෙන්දි දැනගන්න පුළුවන්. දැනගන්න බෑ පින්නතුනිද? එක වාරයක් දැනගන්නකොට තව වාරයක් දැනුණයි කියලා එතන දැනෙන්නේ නෑ පින්නතුනි. අන්න ඒකයි ධර්මතාවය. දැන් තේරුම් ගන්න. දැන් තේරුම් ගන්න එක දෙයක් දැනගන්නකොට ඒකට සම්බන්ධ තව දෙයක් මේ ලෝකේ දැනගන්න ක්‍රමයක් නෑ. එහෙනම් 12යි කියලා මං කලිනුත් දැක්කයි කියලා දැනෙන්නේ නෑ පින්නතුනිද? දැනෙන්නේ නෑ. දැනෙන්නේ මොකද්ද වෙන්නේ නම් එතකොට නැවතවරම් මෙන්න සම්මුතිය තුල තමන් මේක දැන් කල්පනාවට දැම්මමයි දැන් ඔන්න තේරෙන්නේ. ඒ වගේ තමයි භාවනාදී මේ අය වාඩිලිනකොට අම්මාසනීපයි කියලා එන චේතනාව තුල මේ විනාඩි 5-10 නැවත නැවත යන්නේ පිණි. ඒකම තමයි මේ අරමුණු සංසිඳන කියන තැනත් වෙන්නේ පිණි. ඒක තමයි අරමුණු ප්‍රකට වෙන්නේ නැයි කියන තැනත් වෙන්නේ පිණි. ඔන්න ඔය විදියට දිගින් දිගටම
නැවත නැවත මේ පිනදුන් පරීක්ෂා කරන්න මේ කායනුපස්සනාව නැවත නැවත තමන්ගේ ප්‍රශ්න පත්‍රයේම අලුත් කරගන්න පිනදුනි. එතනින් තමයි තමන්ට මේ ආරම්භය දෙන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරයේ පළවෙනි පෙර විතරක් කළා හරියනවා නෙමේ පිනදුනි. ඒක භාවනාවක් බව තමන්ට තේරෙන තව තව කල්යන්න නිසායි ඒකට මේ වැඩි වටිනාකමක් ලැබිලා තින්නේ. මේ ධර්මානුශාසනාව තුළ ඒ මේ ආඳුර කරා නෙමෙයි, ඒ ධර්මතාවයේ මේ පිනදුන් සොයාගෙන පැමිණියා වූ ආකාරයයි පින. ඒකයි තමා තුළින් තමා දගෙන නැවත නැවත අලුත් මානසිකාරයක් දාගන්න. ඇයි බණ මෙනෙහි කළේ? මොකටද බණ මෙනෙහි කළේ? කොහොමද බණ මෙනෙහි කරන්නේ? කොයි වෙලාවෙදිද බණ මෙනෙහි කළේ? මොන බණද මෙනෙහි කළේ? ඔන්න ඔය වගේ තව ප්‍රශ්න පත්‍රයක් දාන්න බඳුනේ ඒකටත් අදාළ. අන්න එතකොට තමයි තේරෙනවා මේ භාවනා අධ්‍යයන තුල මේ බණ මෙනෙහි කිරීම තමයි පින්නතුනේ. එතකොට භාවනාව කියලා කියන්නේ නං භාවනාව කියන්නේ අතීතය කල්පනා කරන නෙමෙයි. එහෙනම් ප්‍රශ්න වලින් අහන්නේ අහන්නේ තමන් නොදන්න නිසායි. නොදන්න එකට උත්තරයක් ලැබෙනවා මිස පින්නතුනේ තියෙන දේ පිළිබඳව තමන්ගේ මතකය ටිකෙන් ටික බැහැර වෙනවා. මතකය කිව්වෙ මොකද්ද පින්නතුනේ? මේ කෙලෙසය. එහෙනම් අනිත්‍ය කියලා මෙතෙක් තමන් හිතා හිටියා වූ වචන ටික, මේ ජප කරා වූ සියලු වචන ටික ඒ හරහා පින්නතුනේ මොකද වෙන්නේ? එතකොට අනිත්‍ය කියන්නේ මොකද්ද? ඇයි අනිත්‍ය කියලා කියන්නේ? කොහොමද අනිත්‍ය අත්දකින්නේ? ඇයි අනිත්‍ය අත්දැකියේ? කොයි මොහොතේද අනිත්‍ය අත්දැකියේ? කොහොමද අනිත්‍ය අත්දැකියේ? මොකද්ද අනිත්‍ය කියන්නේ කියලා අන්න අහනකොට අහනකොට පින්නදුනි මෙතෙක්කල් තමන් දැනගෙන හිටියයි කියන ඒ තිබුණා වූ රුචියට පින්නදුනි රුචිය නැතු වෙනවා. ඒක දන්නවයි කියන විශ්වාසය නැතු වෙනවා පින්නදුනි. අන්න අන්ධ විශ්වාසය කැඩෙනවා. අන්ධ විශ්වාසය කැඩිලා ඒ වෙනුවට අනිත්‍ය වෙනස් වෙන වෙලාවේදී ඒක දැක ගන්න පුළුවන්. අන්න වෙනස් වෙන වෙලාවේදී දැක ගන්න පුළුවන් වුණාට පස්සේ භාවනා අධ්‍යක්ෂ විදියට භාවනාවෙන් පස්සේ තමන්ට ඒක දැනගන්න පුළුවන් පිණිසුනේ. ඒ සඳහා හතර පහ යෝනිසෝ මනසිකාර පියවර දෙකට යන්න ඕන. තවම මේ අය මේ අනිත්‍ය අවබෝධ කරගන්න තැන නෙමෙයි ඉන්නේ පිණිසුනේ. තවම මේ භාවනාවට ප්‍රවිෂ්ඨ වීමටත් මෙහා ගිහි ගෙදර දීම නිවන්ට ප්‍රවිෂ්ඨ වීමටයි මේ හද. නැන් නිවන්ට ප්‍රවිෂ්ඨ වෙනවා කියලා මොනවද තමා කළ යුත්තේ පිණිසුනේ? මෙන්න මේ ගිහි ගෙදරයි මේ තමන්ගේ සම්මුතියයි අසම්මුතියයි දෙක පටලවා ගන්නේ නැතුව පිණිසුනේ සම්මුතිය තුල ඉඳගෙන සම්මුතියෙන් එළියට යන්න අසම්මුතිය තමන් ළඟට කැඳවා ගැනීමක් අසම්මුතිය තමන් ළඟට ගෙන්වා ගැනීමයි පින්නදුනි මේ අය ගිහි ගෙදරින්දගෙන මේ පුහුණුවයි. වෙයි ඒ අතරතුර මේ වැඩේ කළා මේ උණුටත් සෝවාන් වෙච්ච විශාල පිරිසක් ඉන්න බව මේ පින්නදුන් දන්න නිසා ඒක වේවි පින්නදුනි. ඒ ගැන හොයන්න යන්න එපා. මම සෝවාන් වුණාද රහත් වුණාද කියලා ඒවා අදාළ නැහැ. ධර්ම මාර්ගය තුල ඉන්නවා නම් පින්නදුනි මරණ මංචකේ බය වෙන්නේ නැහැ. එහෙම ඉන්න ආයත දැන් මරණ මංචකේ බයක් නැහැ ය දන්නවා. මට මරණ මංජකයට බයක් නැහැ කියලා එහෙම මෙනෙහි වීමකුත් එයාට තියෙනවා පිණිස. ඒක ඒගාය ප්‍රකාශ කරන අය ස්කයිප් හරහා කමටන් ගන්න අය. සබිනුදින් ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. තමා ඉන්නේ සෝතාපත්ති මාර්ගයේ බව දැනගන්නම්. ධර්මයේ තමා තුල නැවතුනොත මෙනෙහි වෙන බවයි දැනගත්තේ. දැනගත යුත්තේ එහෙනම් තමා ආරම්භ කළ යුත්තේ තමා වීරය කළා තමා වීරෙන් දිනපතා දිනේ ආරම්භ කළ යුත්තේ ධර්මයේ මෙනෙහි කිරීමටයි පළවෙනි තැන දෙන්නේ. නැගිටතර පසු විනෝදිනී අඩු වශයෙන් මොනතරම් කලබල වෙලා නැගිටත් මොනතරම් පරක් වෙලා නැගිටත් විනාඩි 5යි වැට යන දිනකවත් විනෝදිනී විනාඩියක් අරගෙන එක ධර්ම කරුණක් හරි මෙනෙහි කළ අනිත් ඔක්කොටම යන විනෝදිනී තමන්ගේ කුසලයේ තමන්ට ලැබෙන එතනයි විනෝදිනී මේ ආමඳුරු කියන එක පිළිගන්න එපා. දවසක් දෙකක් කළ බලන්න කරපු දෙහි ප්‍රතිඵල තියෙනවා නම් තමන් නොදිනවත් කෙරේවි. ප්‍රතිඵල නැත්තම් පින්නතුනි තමන් නොදිනවත් නොකෙරේවි. ඒකත් මේ ආමඳුරු කියන නිසා කෙරෙන්නේ නැහැ පිණි. තමන්ට උනාට කෙරෙන්න බෑ පිනුදුනි. ඒක ධර්මතාවයක්. මේ සියල්ල විශ්ව ධර්මතාව පිනුදුනි. හැබැයි ධර්මතාවය හොයාගෙන යනවා නෙමෙයි, මේක කවුරු හරි කරනවා නෙමෙයි, ඉබේ වෙනවා නෙමෙයි පිනුදුනි. එකක්වත් අදාල් නැහැ. ඒවා ඔක්කොම අව්‍යගත ප්‍රශ්නයි. අව්‍යගත ප්‍රශ්න හොයන්නේ නැතුව මේ අය පුළුවන් තරම් උත්සාහ කරන්න පිනුදුනි. මොකද්ද මම කළ යුත්තේ කියලා මට කරන්න පුළුවන් පිනුදුනි. දවසේ ආරම්භයේ ධර්මයට බාර දෙන්න. ධර්මයේ අවසානය දක්වා මාව ධර්මයේ විසින් ධර්මයේ තුල රැගෙන ආවි. ඒක වළක්වන්න පුළුවන් මොනම මාරෙක්වත් මේ ලෝකේ නැහැ. හැබැයි ඒ වගේම මම මේකට ඡන්දයක් දාලා මම වැඩේ කරන්නේ නැතුව මම තව තවත් මේ ගෙදර වැඩ විතරක් කරනවා නම් ධර්මයේ පැත්තෙන් ඉඳලා බණ ඇහිවි ඇහෙන බණ හරහා වැඩ කෙරේවි කියලා අන්න පින්නතුනි තමන් ළඟට ධර්මයෙන් නතර වෙනවා.
ඒක අසද්ධර්ම බවට නැවත නැවත තමා යෝනිසු මනසිකාරය තුල මේ සංසාරයේ කන්න තමන්ට සිද්ධ වෙන. ඔන්නෝකයි පින්නතුනි මෙන්න මේ සිදුවනව తත්වය යෝනිසු මනසිකාරයේ පළවෙනි අධීරිත වෙන්නා වටනාගම කියන්නේ පින්නතුනි ඒ අර දෙවනි යෝනිසු මනසිකාරයට යන්න තමන් විරදරන්න ඕනේ. ඒකට හේතුඵල සකස් වෙනවා. පැලේ පැල වුණාට පස්සේ පින්නතුනි ගහක් කරන්න මේ අය විරදරන්නේ. ගහක් වුණාට පස්සේ ඒකේ අතු ඇවිල්ලා කොළ ඇවිල්ලා රිකිලි ඇවිල්ලා ලස්සන හැදෙන්න කවුරුවත් පෙරදැරිල්ලක් නැහැ, කවුරුවත් උත්සාහ කරලා නැහැ, කවුරුවක් කරන දෙයක් නැහැ. එහෙනම් ඒකේ මල් පිපෙන්න කවුරුවක් කරන දෙයක් නැහැ. ආපු මල් වල ගෙඩි හැදෙන එක කවුරුවක් කරන දෙයක් නැහැ. හැදිච්ච ගෙඩි පැසෙන එක ඒව කවුරුවක් කරන්නේ නැහැ. හැබැයි Tamanට කඩා ගන්න ඕනේ නෝ අපිට. අන්න ඒ සඳහා වැඩ කොටසක් තියෙනවා කරන්න. හැබැයි ඊට පස්සේ අතරමැද තවන් තියෙන්නේ බලාගෙන ඉන්නයි පිනතුනි. හැබැයි ගහ ආරක්ෂා කරගන්න ඕන. ගහට වතුර ටික දෙන්න ඕන, පෝර දෙන්න ඕන. ඒ නිසා ගහ ඇදලයි කියලා වතුර පෝරණ දීනම් හරියන්නේ නැහැ පිනතුනි. ඒක දිනපතා වෙන්න ඕන. අන්න ඒකයි යෝනිසු මනසිකාරේ නම් පළවෙනි එක කුණා නම් දෙවෙනි එක දෙවි, දෙවෙනි එක උනා නම් තුන්වෙනි එකයි. තමන් දන්නවා තමන් ඉන්නේ සෝතපති මාර්ගයේ බව. එවන්නු පින්නතට වුණා බණේ කාලේ දීලා තුනේ ආඳුරන්න පැයයි වෙන් කළා ධර්මතාවයේ. හැබැයි දැනට වෙනකොට විනාඩි 15කට වඩා වැඩි කාර්යයක් වැඩියෙන් ගත්තයි කියලා චෝදනාවකුත් ඇවිල්ලා තිනවා. නිසා වහම මේක නතර කරන්න ඔබ වහන්සේ කියන දේ අහන්නේ නැහැ කියලායි දැන් කියන්නේ. වහම නතර කරන්න සා වහම මේක නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබීවා.